music. අද විශේෂම කියන්න ඕනි මේ අලුත් අවුරුද්ද එන වෙලාවේ අපේ රටේ ජනතාවට මේ අවුරුද්ද හරියට කන්න පුළුවන් තත්ත්වයක් තියෙනවාද? අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ගෝඨාභය රාජපක්ෂ මේ රට බංකොලොත් කිරීම තුල අද තව මේ වෙනකන් අපිට යථා තත්ත්වයට මේ රට වත් කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට බංකොලොත් ආණ්ඩුවක් තුල බංකොලොත් රටක් තුල තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට අපි පැහැදිලිවම කියනවා අද මේ දේශපාලන කරලියේ අද නොයෙකුත් කතා කියමින් ජනතාව නැවත වතාවක් අර 2019 ජනාධිපති නැතිවන්න ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න රට ජාතිය ආගම ඒ වගේම මේ රටේ ඊළඟට පහළ වෙන්නේ ලියුකන් ලූලා එහෙම නැත්නම් මැලේසියාවේ හිටපු ડોක්ටර් මෙවැනි කණ්ඩායමක් එහෙම බලයට පත් කරනවා කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ගෙනාවේ. දැන් අපිට මේ විදිහම වැඩපිළිවෙලක් දැන් පේනවා. විදේශ රටවල ඉන්න අයත් අපි දැක්කා කැනඩාවේ පෞගේ දවස්වල අනු කුමාර අර ගෝඨාභය රාජපක්ෂ වගේම අපි තමයි මේ මේ මෙතුමා ගේන්නේ කියලා කතා කරනවා. එතකොට අපිට ලොකු සැකයක් තියෙනවා. අපි දැක්කා එදා ගෝඨාභය රාජපක්ෂට ඔබගේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න කියලා කිව්වහම එතුමා කිසිම මාධ්‍යයකට ආවේ නැහැ. එතුමාගේ ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අය මාධ්‍යයට ආවේ නැහැ. දැන් අපිට ලොකු සැකයක් තියෙනවා අද මේ වෙනකොට අනුර කුමාර ඇතුළු. දැන් අනුර කුමාරගේ විශේෂයෙන්ම ජනතා විමුක්තිවරුනේ එහෙම නැත්නම් මාලිමාවේ ආර්ථික විශේෂඥයා කියන හඳුන්නෙත්ති. දැන් බලන්න අපේ පැත්තෙන් අපි විශේෂයෙන්ම හර්ෂ සිල්වා මැතිතුමා, ඉරාන් වික්‍රමරත්න මැතිතුමා, කබීර් රෂින් මැතිතුමා අපි අභියෝගයක් ඉදිරිපත් කරා ඔබගේ ආර්ථික ප්‍රතිපත්තිය කියන්නේ වැඩපිළිවෙල කියන්නේ එන්නේ කියලා. දැන් එතකොට මොකද්ද මේ මාලිමාවේ ආර්ථික විශේෂඥයෝ කියන්නේ? දැන් හඳුන්නෙත්ති කිව්වා අපි එවන අපේ අනුර කුමාර කියලා. එවන්නේ කිව්වා සජිත් ප්‍රේමදාස අපේ නායකතුමා. දැන් අද සජිත් ප්‍රේමදාස නායකතුමාත් කියලා දිනවා ඕන වෙලාවක ලැස්සි කියලා. එන අපි කියනවා අනුර කුමාර ඇතුළු ඒ කණ්ඩායමට ඒ නඩේට එහෙමනම් ලෑස්ති වෙලා මේ රටේ ජනතාවට තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න කියලා. මොකද රටේ ජනතාව ලෑස්ති වෙලා නැහැ ආපහු. දැන් අවුරුදු 2019 ගෝඨාභය රාජපක්ෂට රැවටිලා 69 ලක්ෂයක් ඡන්ද දීලා අද ඉතාමත් අමාරු තැනකට මේ රට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් මේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කණ්ඩායම අපි කියනවා සමගි ජන බලවේගයේ හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඉන්න අපේ හර්ෂ සිල්වා, ඉරාන් වික්‍රමරත්න, ඒ වගේම කබීර් රෂින් අපි ලෑස්සි අපි කොහොමද රට ගොඩ ගන්න කියලා මේ අපේ ආර්ථික විශේෂඥයෝ ලෑස්සි ඕනම විවාදයකට ඇවිල්ලා ඒකට මුහුණ දෙන්න. ඒ නිසා අපි අභියෝග කරනවා නැවත වතාවක් ජනතා විමුක්ති පෙරමුණට එහෙම නැත්නම් මාලිමාවට අපි හඳුන්නෙත්ට කියනවා ඔබගේ ආර්ථික කණ්ඩායමත් එක්ක ඇවිල්ලා රටට කියන්න මොකද්ද ඔයාලගේ ආර්ථිකය කියලා. අපි අහනවා මොකක් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ රටේ ජනතාව දැනගන්න ඕනේ. ඔයාලා ලෑස්ති මේ රට කිව්බාවක් කරන්නද? කමන්නේ ඒක ඇවිල්ලා කියන්න. එහෙම නැත්නම් ඔයාලා ලෑස්ති මේ රට උතුරු කොරියාවක් කරන්නද? කමන්නේ ඒකත් ඇවිල්ලා කියන්න. හැබැයි රටේ ජනතාව මුලා කරන්න රවට්ටන්න ලෑස්ති වෙන්න එපා. මොකද එදා ගෝඨාභය රාජපක්ෂගේ කණ්ඩායමක් කරේ ඒක. එයායේ දිගින් දිගටම ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ කොහොමද කිව්වම මගහැරියා මාධ්‍ය රටේ ජනතාවට මේක පැහැදිලි කරේ නැහැ. එහෙමනම් නැවත වතාවක් අද අනුර කුමාර ඇතුළු මේ මාලිමාවේ කණ්ඩායමත් ඒ ආර්ථික කණ්ඩායමත් රටේ ජනතාවට මේව වසන් කරන්න යනවා නම් අපි පැහැදිලිවම කියනවා අද මේ රටේ ජනතාව නැවත වතාවක් ගෝඨාභය පාට් 2 බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං මුලින් කිව්වා වගේම ගෝඨාභය පාට් 2 මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අපි අභියෝග කරනවා සමගි ජන බලවේගයේ හැටියට අපේ ආර්ථික කණ්ඩායමත් එක්ක අද රටේ තියෙන ප්‍රශ්නේ ආර්ථිකේ. එමනම් මේ ආර්ථිකය කොහොමද ගොඩ ගන්න කියලා ඊළඟ ජනාධිපතිවරණයේදී තව මාස 5යි තියෙන්නේ. එහෙනම් මේ රට ගොඩ ගන්න විදිය රටේ ජනතාවට පැහැදිලි කරන්න කියලා අපි මාලිමාවට අභියෝග කරනවා.